スバナトラクウェはメリークリスマス。ハモテムゴラクアデリー。ハモテムスバダバサ。ハモマホンディングインナワキヤラヒタナマ。マンマリナタキウワ、シンガレンバオヤラテ、フィシカランナキヤラ。ママッオヤラテ、スーパーマスーパーナッタラクウェイバーキヤラ、ハモータマフィシカランワ。オヤラメタキネ、フィシハタレヴィニダ、ウディ。マメーラスティヴィネ、ラタカジュイ、チョコラトゥイパーヴィチカララ、ラサケマカダーガンナ。エケタマイマメ、セリエカイ、ワトレカイ、ダーラ、メイヴィティタ、キャラメルカラガンネアンネ。ඉතින් මේ වගේ බ්‍රවුන් කලර් එකකට එනකන් ලිපේ තියලා හදාගත්තට පස්සේ මේකට මම බටර් එකතු කරනවා. මම මේ විදියට බටර් එකත් එකතු කරලා බටර් එකයි මේ සීනි එකයි හොඳින් දිය වෙනකන් මේ විදියට ලිප අඩු කරලා මේක කලවම් කරගත්තා.බටර් එක දැන් හොඳින් දිය වුණාට පස්සේ මම විපින් ක්‍රීම් තමයි මේ එකතු කරගත්තේ. විපින් ක්‍රීම් එක කාමරයේ උෂ්ණත්වයට තියනවා නම් තමයි හොඳ. මම සීතල පිටින්ම මේකට එකතු කරගත්තු හින්දා සීනියක චුට්ටක් ගල් වුණා. ඒක ඉතින් හරි ගියා ඊට පස්සේ ලිපේ තියලා හදාගත්තාම. ඊට පස්සේ මම රෝස්ට් කරපු රටකජු තමයි මේ එකතු කරගත්තේ.සීනි ටිකයි විපින් ක්‍රීම් එකයි විනාඩි 6-7ක් වගේ ලිපේ තියලා හොඳින් හිඳුනට පස්සේ තමයි රටකජු එකතු කරගන්න ඕනේ. මන් රටකජු ඉක්මනින්ම එකතු කරගත්තු හින්දා අන්තිමට මට කෑලි කපා ගන්න චුට්ටක් අමාරු වුණා. ඔයාලා මේක හදනවා නම් අනිවාර්යයෙන්ම සීනි එකයි විපින් ක්‍රීම් එකයි විනාඩි 7ක් 8ක් වගේ ලිපේ තියලා හොඳින් හිඳෙනකම් හැදුවට පස්සේ රටකජු එකතු කරගන්න.ඊට පස්සේ මම මේ විදියට තෙල් කඩදාසියක් ලෑස්ති කරගත්තු ට්‍රේ එකක මේක දාලා සෙට් වෙන්න තිබ්බා. මම දැන් උඩින් චොක්ලට් එකක් දාගන්නයි යන්නේ. ඒකට තමයි මේ චොක්ලට් එක මම දැන් හදාගන්න යන්නේ. චොක්ලට් එක මම කපලා ලෑස්ති කරගත්තට දැම්මම හදන්නේ නෑ. මොකද රටකජු ටික හොඳින් සෙට් වෙන්න ඕනේ.පැයක් එකමාරක් ඉතින් මම ශීතකරණයේ තියලා ඒක සෙට් කරගන්නවා. ඔන්න චොකලට් කපනකොට එක්කෙනෙක් hina vivi ළඟට ඇවිල්ලා චොකලට් කෑල්ලක් කිල්ලුවා. අද මම චොකලට් ග්‍රෑම් 150ක් ගත්තා. සුදු පාට චොකලටුත් ටිකක් අරගත්තා.දැන් මම ලෑස්ති වෙන්නේ චිකන් එකක් මැරිනේට් කරගන්න. මේ වගේ ලොකු පිඟානක් තමයි මම මේකට අරගත්තේ. මුලින්ම මම එකතු කරේ කොත්තමල්ලි කුඩු. ඊට පස්සේ පැප්‍රිකා පවුඩර්. පැප්‍රිකා වෙනුවට මිරිස් කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු, වේලපු පාස්ලි කොළ, සැරානුව කෑලි මිරිස්, යෝගට් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ප්ලේන් යෝගට් තමයි එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ සෝයා සෝස්,තෙල් ටිකක්, විනාගිරි ටිකක් මම මේකට එකතු කරගන්නවා. මේ එකතු කරගන්නේ සුදු ලුණු පවුඩර් එක. සුදු ලුණු පවුඩර් නැත්තම් සුදු ලුණු උනත් කොටලා හරි අඹරලා හරි එකතු කරගන්න පුළුවන්. අන්තිමට මම එකතු කරගත්තේ තක්කාලි පේස්ට්. මේ ටික ඔක්කොම දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ මුලින්ම.රටකජු ටික ටිකක් හයි වෙනකන් වෙලාව තියෙන හින්දා තමයි මම මේ චිකන් එක මුලින්ම මැරිනේට් කරගන්න හිතුවේ. මේක සම්පූර්ණ චිකන් එකක්. ඉතින් මේක මේ විදියට මම කපාගත්තා. ඇතුළට හොඳට ලුණු ඇඹුල් අල්ලන්න. හොඳින් මේ විදියට චිකන් එකේ හැමතැනම ගෑවෙන විදියට චිකන් එක මැරිනේට් කරලා මම මේක ෆ්‍රිජ් එකේ දානවා. දැන් නම් මම මේ ලෑස්ති වෙන්නේ චොකලට් ටික දිය කරගන්න.ඩබල් බොයිල් කරලා තමයි මම මේක දිය කරගන්නේ. සුදු පාට චොක්ලට් එකත් මම මේ විදියට තියලා හොඳින් දිය කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ හයි වෙච්ච රටකජු ටිකට මේ චොක්ලට් එක මුලින්ම දාන්න. දාලා හොඳින් මේක තුනී කරගන්න ඕනේ.
මේකට ඉතින් වයිට් චොක්ලට් අත්‍යවශ්‍යම නැහැ. මට හිතුණා ටිකක් ලස්සන කරගන්න උඩ කොටස. පයිපින් බෑග් එකකට දිය කරගත්තු සුදු පාට චොක්ලට් එක මේ විදියට පුරවලා මම මේ විදියට චුට්ටක් චොක්ලට් එකෙන් තව ටිකක් ලස්සන කරගන්නයි යන්නේ. බලන්නකෝ මං කොහොමද කරන්නේ කියලා. ටූත් පීක් එකක් පාවිච්චි කරලා තමයි මම මේක මේ විදියට ලස්සන කරගත්තේ. දැක්ක නේද වයිට් චොක්ලට් ටිකක් මේ විදිහට දාගත්තාම මේකේ තියෙන ලස්සන. ඔන්න ඉතින් ඒක හදලා ටිකක් සෙට් වෙන්න තියලා මම මේ ලෑස්ති වෙන්නේ කස්ටඩ් ක්‍රීම් එකක් හදාගන්න. ඒකට ඕන දේවල් ටික තමයි මම මේ භාජනයට දාන්නේ. භාජනයේ ලිපේ තියන්න කලින් තමයි මම මේ විදිහට හැම දෙයක්ම එකතු කරලා හොඳින් කලවම් කරගත්තේ. කලවම් කරගත්තට පස්සේ තමයි මම ලිපේ තිබ්බේ. ලිප අඩු කරලා තමයි මේ ක්‍රීම් එක හදාගන්න ඕනේ. මේක හොඳින් උණු වෙලා එනකොට උකු වෙනවා. මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5ක් 6ක් වගේ යනකොට මේ වගේ හොඳ thick ක්‍රීම් එකක් විදියට මේක හැදෙනවා. ලිප හොඳින්ම අඩු කරලා තමයි මම මේක කලවම් කරගන්නේ. මේ වෙනකොට මම ලිප ඔෆ් කරලයි තියෙන්නේ. දැන් ඉතින් මේක පැත්තකට අරගෙන මේකට තව දේවල් ටිකක් එකතු කරගන්න තියෙනවා. මේක දැන් රස්නේ හින්දා මේකට මම බටර් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ඉතින් රස්නේටම මේ බටර් එක ඉක්මනින්ම දිය වෙනවා. බටර් එක දිය වුණාට පස්සේ මම මේකට වැනිලා ටිකකුත් එකතු කරගන්නවා මේ ක්‍රීම් එක තව ටිකක් රස වැඩි කරගන්න. හරියටම විනාඩි 10ක් වගේ කාලයක් අතරතුර මේ කස්ටඩ් ක්‍රීම් එක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මම මේක බිස්කට් එකක් උඩ පයිපින් කරන්න තමයි මේ ක්‍රීම් එක හදාගත්තේ. බිස්කට් එක නම් මං කඩෙන් ගත්තේ. ඉතින් මේ ක්‍රීම් එක හදලා ඉවර වෙලා මේ වගේ භාජනයකට මම දාලා මේක හොඳින් නිමුණට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මං ඒ වැඩ කරන අතරතුර මරිනට කිව්වා මට ගේ පොඩ්ඩක් වැකියුම් කරලා දෙන්න කියලා. මරිනත් ඉතින් බෑ කියන්නේ නැතුව ඔන්න ඒ වැඩේ කරන ගමන් ඉන්නේ. උදේම නැගිටලා කරගන්න ඕන වැඩ ටිකක් තිබුණා. ඒ වැඩ ටික ඔක්කොම කරගත්තා. ඉතින් දැන් එළියට යන්න ඕනේ කඩේට. සුපර් මාකට් එකට ගිහිල්ලා මට බඩු වගයක් ගන්න තියෙනවා. ඒ ටික අරගෙන ඇවිල්ලා තමයි හවසට ඉතුරු කෑම ටික හදන්න ඕනේ. සුදු අම්මටත් බඩු වගයක් ගන්න ඕනේ කියලා කියපු හින්දා එයාගේ බඩු ලිස්ට් එකත් ඉල්ලගෙන මටත් අවශ්‍ය දේවල් ටික මම ලියාගෙන මං දැන් ලෑස්ති වෙන්නේ කඩේට යන්න. මොකද කේක් එකක් අපි ඕඩර් කරලායි තියෙන්නේ. ඒ කේක් එක ගන්න යන්න ඕනේ මුලින්ම. 12ට කලින් කේක් එක ගන්න එන්න කියලා එයාලා කියලා තිබුණා. අපි කඩේ ඇතුළට යනකොට 12ටත් කිට්ටු වුණා. මුලින්ම ගිහිල්ලා කේක් එක ගමු කියලා දෙන්නම මේ යන ගමන් ඉන්නේ. යනකොට ඔන්න නත්තල හින්දා භාජන සේල් දාලා තිබුණා. ඒක දැක්කම චුට්ටක් ඉතින් නතර වෙලා ওই ටිකක් මම බල බල හිටියේ. ඉතින් තව ලස්සන භාජන දෙකක් තිබ්බා. මේ තියෙන්නේ ඒ දෙක. මේ දෙකම යෙන් 3000යි. යෙන් 3000 කියන්නේ ලංකාවේ රුපියල් වලින් දෙගුණයක් වගේ බලන්න ඕනේ. හරිම ලස්සනයි. ඉතින් හදිසිය කලබලයට මම ගත්තේ නැහැ. මුලින්ම ගිහිල්ලා කේක් එක අරගෙන ආවා අපි වෙලාව ළඟ නිසා. අපිට හිම නැති වුණාට හස්බන්ඩ් වැඩ කරන්නේ ඉතින් හිම තියෙන තැන්වලනේ. දැක්කද එයාගේ වාහනේ හිම වලින්ම වැහිලායි තියෙන්නේ ඉස්සරහා.
මගේ කෑලි මිරිස් එක ඉවර හින්දා හස්බන්ඩ් කිව්වා කෑලි මිරිස් පැකට් එකක් අරන් එන්න කියලා. ඔන්න ඉතින් බඩු ටිකත් ඔක්කොම අරගෙන ආවා ඉක්මනින්ම. මොකද හවසට ලෑස්ති වෙන්න එපැයි තව ගොඩාක් වැඩ තියෙනවා මට කරගන්න. අද රෑට මම මේසෙට තියන්න කියලා මේ කටින් බෝඩ් එක අරගත්තා. ගොඩ දවසක් තිස්සේ ඉඳලා ගන්න ආසාවෙන් මං හිටියේ. ඔන්න ඉතින් ඒකනම් අද මං ගත්තා. ගෙනාපු බඩු ටිකත් මම ඉතින් බෝතල් වලට දාලා ඒ වැඩ ටිකත් ඉවර කරගන්නයි මේ යන්නේ. කඩේට ගිහින් එනකොට වෙලාව 2:00 වුණා. ඉතින් දවල්ට කාලත් නැහැ. එන ගමන් කොම්බිනි එකෙන් ඔනිගිරි අරගෙන ආවා දවල්ට කන්න. මොකද දවල්ට කෑම හදන්න කාලයක් නැති නිසා. ඒ ආසේ 3-5 බෝතල් වල පිටි වගයක් හැලිලයි තිබුණේ. ඔන්න ඒ ටිකත් මම දැඩිබිඩියේ පිරිසුදු කරලා බෝතල් ටිකත් පිහදාලා ලස්සනට පිරිසුදු කරගත්තා. ඊට පස්සේ ඔන්න ගෙනාපු ඔනිගිරි ටික තමයි මේ දවල්ට කන්න කට්ටියම. හොඳටම බඩගිනි වෙලයි හිටියේ. අද මරීනා ගෙදර හිටියා, මායි හස්බන්ඩුයි තමයි කඩේට ගියේ. ඔන්න ඉතින් හවස 3 වෙනකොට මං ඉතින් ආපහු කුසියට ගියා කෑම ටික හදන්න. රෑට කලින් මේවා ටික ලෑස්ති කරගන්න ඕනේ. අද මම චීස් බෝඩ් එකක් හදාගන්න තමයි යන්නේ. ඒකට ඕන කරන දේවල් ටික තමයි මම මේ ලං කරගත්තේ. මුලින්ම මම සලාමි පාවිච්චි කරලා ලස්සන රෝස මල් දෙකක් හදාගන්න තමයි යන්නේ. මේ වගේ උස වීදුරුවක් තමයි මම ඒකට ගත්තේ. හැබැයි කට ටිකක් පොඩි වුණා නම් හොඳයි. ඉතින් මේ වගේ රවුමට කපාගත්තු සලාමි එක මේ විදිහට එකින් එක තියලා නමා ගන්නයි තියෙන්නේ අතින්. ඒ වගේ තට්ටු දෙකක් වගේ තියාගෙන ආවට පස්සේ ලස්සන රෝස මලක් වගේ මේක හැදෙනවා. සලාමිත් මම ගෙදර ගෙනල්ලා තමයි තුනියට කපාගත්තේ. මොකද තුනියට කපාගත්තු ඒවා තිබුණේ නෑ ගන්න. ගෙදර ගෙනල්ලා ලස්සනට කපලා මේ විදියට මම ලස්සනට හදාගත්තා. ඒකට තමයි මම මේ කටින් බෝඩ් එක අලුතෙන්ම ගෙනාවේ. අද බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. තව මලකුත් මං හදාගන්න යන්නේ. ඉතින් කෑම මේසයත් ඉතින් ලස්සන කරනවා මේ වගේ ලස්සන දේවල් අපි හදලා තියෙනකොට. විශේෂ දවසට විතරනේ මේ වගේ දෙයක් අපි හදාගන්නේ. ඒක නිසා චුට්ටක් මහන්සි වුණාට කමක් නැහැ. ඔන්න ඉතින් දෙවනි රෝස මලත් හදාගත්තා. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මල් දෙක දෙපැත්තේ තියලා මේ මැද මම දාන්නේ චීස්. කැන්ඩි චීස් වගේයක් මං අරගත්තා. ඒක ටොෆිය වගේ එක එක එකින් එක ඔතලයි තිබුණේ. මං ඒ පොලිතින් ටික ඔක්කොම අයින් කරලා මේ විදියට චීස් ටික විතරක් අරගත්තා මැදට තියන්න. චීස් ටිකට අමතරව බිස්කට් ටිකකුත් මං අරගත්තා. මේක නම් පැණි රස නෑ. ලංකාවේ තියෙන ක්‍රීම් කැකර් බිස්කට් තියෙන්නේ අන්න ඒ වගේ. ඊට අමතරව මම තව චීස් ජාතියක් ගත්තා තැඹිලි පහට. ඒකත් මේ විදියට ලස්සනට මම තියාගන්නයි මේ හදන්නේ. ඔන්න මට කලින් තිබ්බකට වැඩිය මට හිතුණා මේ විදියට තියලා බලන්න චීස් එක. මම සලාමි, චීස්, බිස්කට් මේ හැම දෙයක්ම ලස්සනට සරසගත්තේ මගේ කටින් බෝඩ් එකට ගැලපෙන විදියට. ඒකේ හැඩයට තමයි මම මේ හැම දෙයක්ම ලස්සනට හදාගත්තේ. මැද හිස්තැනක් තියෙනවනේ. ඒකට මට හිතුණා පාට දෙකේ මිදි තියෙන හින්දා පාට දෙකින්ම ටික ටික මිදි ටික තියලා තව ටිකක් මේක ලස්සන කරගන්න. ඔන්න ඉතින් මගේ චීස් බෝඩ් එක මම හදාගෙන ඉවරයි. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. හරිම ලේසියෙන්ම හැම දෙයක්ම හදාගන්න පුළුවන් වුණා. කෑම කනකොට හරි කෑම ටික කාලේ ඉවර වෙලා කතා කර කර මේ වගේ කන්න ඉතින් අපි ගොඩාක් ආසයි. ඒ හින්දම තමයි මේ විදි එකක් මං හදාගත්තේ. ඔන්න ඒකත් හදලා ඉවරයි. මම පේස්ට්‍රි ෂීට් වගේක් මං එළියේ තිබ්බා. බේකන් ටිකක් දාලා බේක් කරගන්න. ඒකත් මම කන්න පහසු විදියට පොඩි කෑලි වලට තමයි කපා ගත්තේ. පොඩියට හදපුවාම කන්න හරිම පහසුයි. ඒ හින්දම තමයි මේ වගේ කොටු කෑලි කපා ගන්න හිතුවේ. මේක ෆ්‍රීසර් කරගත්තු පේස්ට්‍රි ෂීට්. මම උදෙන්ම එළියට අරන් දැම්මා මේක. මොකද ගල් වෙලානේ තිබුණේ. ඔන්න ඉතින් හවස් වෙනකොට ගානට මේක අයිස් ගිහිල්ලා තිබුණා. දැන් ඉතින් මම බේකන් කෑල්ලක් මේ විදියට තියලා ගම්බිරිස් කුළු ටිකක් දාලා මේ විදියට ඔතලා මේක බේක් කරගන්නයි යන්නේ. බලන්නකෝ හරිම චූටි නේද.
පස්සෙනේ මතක් වුණේ මේක චීස් ටිකක් දාගත්තනම් හොඳයි කියලා හිතුවා. ඔන්න ඉතින් බාගයකට වඩා හදලා ඉවරයි. ඒවට නම් චීස් දැම්මේ නැහැ. ඉතුරු ටිකට හරි චීස් ටිකක් දාගම් කියලා ඔන්න චීස් ටිකකුත් දාලම මේක උතා ගත්තා. මේ පේස්ට්‍රි ෂීට් එක පාවිච්චි කරලා මම මේ දේවල් හදාගත්තට දැම්මම බේක් කරන්නේ නැහැ. මේක වහලා තියෙනවා ටිකක් වෙලා ගින් තමයි බේක් කරගන්නේ. ඊට කලින් චිකන් එක බේක් කරගන්න ඕනේ. මේකටනේ වැඩිපුර කාලයක් යන්නේ. පැයක්වත් මේක බේක් කරගන්න ඕනේ. මම අද එයා ෆ්‍රයර් එකේ තමයි බේක් කරගන්නේ. සෙල්සියස් අංශක 160ට දාලා මුලින්ම මම විනාඩි 30ක් බේක් කරගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත පෙරලලා තව පැය භාගයක් වගේ බේක් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් එක පැත්තක් බේක් කරගත්තනේ. ඉතින් මේ විදියට පෙරලලා අනිත් පැත්තත් පැය භාගයක් වගේ බේක් කරගන්නවා. ඒක බේක් වෙන්න දාලා මම ෆ්‍රිජ් එකේ තිබ්බ කස්ටඩ් ක්‍රීම් එක එළියට ගත්තා. අද චෙරි ටිකකුත් තියෙනවා. ඒ වගේම බ්ලූබෙරි ටිකකුත් තියෙනවා. මේ බිස්කට් එකට තමයි මම පයිපින් කරගන්න හදන්නේ කස්ටඩ් ක්‍රීම් එක. මේ බිස්කට් එක ගෙදර වුණත් හදාගන්න පුළුවන්. මගේ ළඟ අච්චු තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම කඩෙන් ගත්තේ. කඩෙන් මේක ලොකු ගාණක් උනේ නම් නැහැ. ඉතින් මේ වගේ පොඩි බිස්කට් තමයි මම ගත්තේ කන්න පහසු විදියට. ඉතින් මේ බිස්කට් එකක කෑලි 9ක් තියෙනවා. මම පැකට් දෙකක්ම අරගත්තා. මේ වගේ පයිපින් බෑග් එකකට නොසෙල් එකක් දාලා ලෑස්ති කරලා තියාගත්තා. ඊට කලින් ෆ්‍රිජ් එකේ මේ ක්‍රීම් එක තිබ්බ හින්දා චුට්ටක් විතර හයි වෙලා ඒක පොඩ්ඩක් මේ විදියට කලවම් කරගත්තා ටිකක් සොෆ්ට් වෙන්න. දැන් ඉතින් මේ විදියට පයිපින් බෑග් එකට ක්‍රීම් ටික ඔක්කොම දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ පයිපින් කරගන්න. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මේ වගේ පයිපින් කරනකොට හරිම ලස්සනයි. කෑම මේසයත් ඉතින් ලස්සන කරනවා මේ වගේ ලස්සන දේවල් වලින්. බිස්කට් එක පොඩි හින්දා චෙරි ගෙඩි පිටින් තියන්න බෑ. චෙරි ගෙඩි ලොකු වැඩි. මං ඉතින් චෙරි එක ගෙඩියක් හතරට කපා ගත්තා. හතරට කපලා මේ විදියට තියාගත්තා. මට හිතුණා නත්තල හින්දා රතු පාට එකතු කරන්න ඕනේ කියලා. ඉතින් බලන්නකෝ ක්‍රීම් පාට ක්‍රීම් එකට රතු පාට චෙරි තිබ්බහම කොච්චර ලස්සනද කියලා. කලින් මම ඔයාලට කිව්වනේ මේක බ්ලූබෙරි කියලා. මේක බ්ලූබෙරි නෙමෙයි. මේක හස්කප් බෙරි එකක්. ඉතින් මේකත් බ්ලූබෙරි වගේම තමයි. පොඩි ඇඹුල් ගතියක් තියෙනවා මේකේ.
ඉතිං ඒකත් මම රතුපාටත් එක්ක එකතු කරලා තිබ්බා. ඉතිං ලස්සනටම තිබුණා මේ බිස්කට් එක. ඔන්න ඉතිං අද මගේ කෑම මේසය ලස්සන කරන තවත් කෑම ජාතියක් තමයි මේ තියෙන්නේ. චිකන් එකත් මම පැයක් විතර හොඳින් බේක් කරගත්තා. හොඳටම දැන් බේක් වෙලයි තියෙන්නේ. උදේනේ මම තුනපායව මේව දාලා තිබ්බේ. ඉතින් හොඳට රස නම් ඉතින් ඇති කියලා හිතනවා. තව ටිකක් චිකන් එක ලස්සන කරගන්න මම සලාද කොළ, ඒ වගේම රතු පාට බෙල් පෙපර්, දෙහි ටිකක් මේ විදියට ලස්සනට තියලා තව ටිකක් මේ චිකන් එක ලස්සන කරගත්තා. ඔන්න මම මේක බේක් කරගන්නයි යන්නේ. ඊට කලින් බිත්තර සාරු ටිකක් ගාගත්තා මම. මොකද එහෙම කරාම ලස්සන පාටක් එනවනේ උඩින්. දැන් බිත්තර සාරු ටික ගහලා මේ ටික විනාඩි 10ක් 15ක් වගේ බේක් කරගන්නයි තියෙන්නේ. මේ බිස්කට් එකත් අදලා මම ෆ්‍රිජ් එකේ තිබ්බා. ඒකත් එළියට ගත්තා. ඔන්න ඉතින් මං උදේ හදාගත්තු පීනට් එක. යටින් නම් ටිකක් හයි වෙලා තිබුණේ නෑ. මං ඔගොල්ලන්ට කලින් කිව්වනේ ඒ සීනි එකයි විපින් ක්‍රීම් එකයි හොඳින් ලිපේ තියලා හදාගත්තට පස්සේ තමයි දාන්න තිබුණේ. පේනවද? යට චූට්ටක් විතර කපා ගන්න අමාරු වුණා. ඒත් කොහොම හරි කපලා අරගත්තා ඉතින් අපි. මෙදා පාර නත්තලට මම ස්වීට් වර්ග දෙකයි හැදුවේ. එකක් මේ කුකීස් ක්‍රීම් එක, බිස්කට් එක නම් කඩෙන් ගත්තේ, අනිත් එක රටකජු චොක්ලට් එක. ඉතින් මේ දෙකට අමතරව කේක් එකකුත් තියෙනවනේ. ඉතින් හොඳටම ඇති කියලා මට හිතුණා. ඔන්න පේස්ට්‍රි ටිකක් දැන් බේක් වෙලයි තියෙන්නේ. ඒකත් මේ විදියට මම ලස්සනට පිඟානට තියාගත්තා මේසෙට ගිහින් තියන්න. ආච්චි අම්මත් උඩට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ තමයි අපි ඕඩර් කරලා ගත්තු කේක් එක. ඔන්න ඉතින් කෑම මේසයට කෑම ටික නම් ඔක්කොම මම තියලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් සමරන්නේ 24 වෙනිදා රෑට. ඉතින් 25 වෙනිදා මේ හැමෝම වැඩ. ඒක හින්දා 24 රෑට තමයි මේ විදියට අපි නත්තල සමරන්නේ. මොකද අවුරුද්දට නිවාඩු තිබ්බට නත්තලට මෙහි නිවාඩු නෑ. 24 රෑ මේ විදියට අපි පවුලේ කට්ටිය එකතු වෙලා නත්තල සමරලා 25 වෙනිදා වෙනකොට හස්බන්ඩ්ත් වැඩට ගියා. මරීනට ඉස්කෝල නිවාඩු, මටත් වැඩ නිවාඩු. අපි දෙන්න ගෙදර හිටියට සාමාන්‍ය වැඩ කරන මිනිස්සු 25 වෙනිදාට වැඩ. ඒ හින්දා තමයි 24 රෑ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ සමරන්නේ. මම මගේ කෑම මේසෙට සුසි රෝල් ටිකකුත් අරගත්තා හස්බන්ඩ් ගන්න කියපු හින්දා. ඉතින් අපේ නත්තල් කෑම මේසය මෙන්න මේ විදියට තමයි මම ලෑස්ති කරගත්තේ. මට ඉතින් හිතුණා හොඳටම ඇති කියලා. අද බත් වර්ග මොකුත් මම ඉව්වේ නැහැ. මොකද සුසි රෝල් ගත්තු හින්දා. ඒ තමයි මේ තියෙන්නේ මෙතන සුසි රෝල්. හස්බන්ඩ් කිව්වා ඒක ගමු කියලා. නත්තල වෙනුවෙන්ම තමයි ඒක හදලා දාලා තිබුණේ. ඔන්න ඉතින් ඒකෙන් එකකුත් අරගෙන ආවා අපි. ඒ නිසා බත් මොකුත් ඉව්වේ නැහැ. ගොඩාක් අය කියලා තිබුණා සුදු අම්මව මතක් කරන්න කියලා. එයාව පෙන්වන්න කියලත් සමහර අය කියලා තිබුණා. එයා ඩේගයායකට යන හින්දා එයාව වීඩියෝ කරගන්න ටිකක් අමාරුයි. ඔන්න ඉතින් අද නත්තල දවසේ හස්බන්ඩ්යි මරිනයි ගිහින් එයාව එක්කගෙන ආවා. එයා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා මම මේ කෑම මේසය ලෑස්ති කරනකම්. දැන් ඉතින් ලෑස්ති කරලා ඉවර හින්දා එයාව එක්කගෙන ආවා. අපි කෑම කණ්ඩායි දැන් ලෑස්ති වෙන්නේ.
දැන් ටීකයායකට යනහින්දා එයාට පඩිපෙලනුත් උඩට නැගල එන්න පුළුවන්. ඒහින්දම තමයි එයාව අපි දේකයා යවන්නේ. ලොකු ලොකු දේවල් නැතත් මේ වගේ පුංචියට හරි කෑමටිකක් ලැස්සි කරලා පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ විදියට කනකොට ඉතින් අපිට දැනෙන්නේ පුදුම සතුටක්. おばあちゃんこっち見て。あっちやんまメリークリスマスキエラケマカーララサイキエラおんなパハラテヤンダイヤンネイティブマリーナテマンキーワパラヘテヤンダカリンチューティビデオカカラガンデキエラモコディティングヤワロコテビデオカランデヴィニネヘニアイデキアキヤマイティブメウヤラタキネパウエニダウディマリーナおんな泣きたげなわエアギテギバランネアダヴィシパスヴィニダヴィナーテマリーナテパンティイスコーレニワードエアテエヴィナーテスコーバンデカティエナワダハヤイカーレタタマイスコーバンデケパンティパタンガンネエカニサーホンデタマヴィラワティエナヒンダオンネアヤギテギボーグバランネヴィラメダワスヴァマリーナデンチトランディンデゴダクアサヴィラインネイティングエアテチトランディンデオナカナデヴァルタマイメダパーレエアタハンバヴィラティエネマリーナデンニカンインデヘマヴィレイカマヴァゲチトラタマイアンディネイティンダイソエキンエケーカパータカランデヴァルティカティカーラガネカトカラガタテエアタロコウアサワキティブナメヴァゲロコウパータボクセカカラガンデエニサマタマイメイハスパンラスティカラティエネエアヴェヌエムお、何これ。あ、何よこれ。え？何が欲しかったの？買ったじゃない。それを欲しがってた？うん。結構量入ってるね。じゃあいろんな色あるんじゃないの？よかった。それもママ知らないわ。本当だよ。やっぱりギフトを開けるときが楽しみでしょ。中に何が入ってるかっていうのをさ、最初から分かったら面白くないでしょ。開けるときに
ドキドキしながら何入っているのかっていうのは楽しみでしょ。ママにも見せて。わからない。අපි හැමෝම අසනීපෙන් හිටපු නිසා gift තෝරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. හස්බන්ඩ් තමයි මරීනා මේ දවස්වල චිත්‍ර අඳින්න ගොඩක් ආස වෙලා ඉන්න නිසා එයා ආස කරන පාට හැමය ඔන්ලයින් එකෙන් තමයි ඕඩර් කරලා තිබුණේ. මේවා ඕපන් කරනකම්ම මන් දැනගෙන හිටියෙත් නැ මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. එයා මට කිව්වා පොංචි දෙයක් ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඒත් මම මොනවද කියලා අහන්න ගියේ නැ එයාගෙන්. ඔන්න හස්බන්ඩ් මටත් gift එකක් නත්තල් ගහ යට තියලා වැඩට ගිහිල්ලා. මරීනා මේක ඕපන් කරනකොට මම මුලින්ම හිතුවේ මේකත් මරීනට gift එකක් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මරීනා මට කිව්වේ නෑ මම මේක නම් ඔයාට තමයි කියලා. ඊට පස්සේ හස්බන්ඩ්ට කෝල් එකක් දාලා අහපුවාම එයා කිව්වා මේ gift එක මට කියලා. හරිම සතුටුයි. ඉතින් මම බලාපොරොත්තු වුණෙත් නැහැ මට gift එකක් තියෙයි කියලා. එයා ඉතින් පාන්දර වැඩට යන හින්දා නත්තල් ගහ යට මගේ gift එකක් තියලා වැඩට ගිහින්. ඉතින් අපේ නත්තල් දවස මේ විදිහට තමයි ලස්සනට ගත වුණේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.